තෙමා ඇතනෙන් ගමේ වැඩමළු තියලා ගොවින් දැනුවත් කරලා අක්කර 24ක් 2018 යල්කන්නේ කාබනික පොහොර කළා. එයින් අක්කරයක් මගේ කුඹරෙහි මම කළා. වල්නාසකෝට මුදල් වියදම් වුණේ නැහැ. මුලින්ම මේ වැඩමළුවේදී තෙමා ඇතනෙන් අපි දැනුවත් කළා. එතෙන්දී මුලින්ම වක්කඩ බඳලා කිවුල් නියර තියලා වපුරන්න දින දෙකකට ඉස්සෙල්ලා කාබනික වලින් දියර පොහොරක් දුන්නා අපට ඉතිීම සඳහා. මඩට වපුරන්න දවස් දෙකකට කලින් අක්කරයකට ලීටර් 4ක් දුන්නා. ටැංකි 8ක් මං ඉස්සා ඉහලා ඝනපෝර කිලෝ 100ක් අපට ලැබුණා 3970කට. එයින් ඒ කිලෝ 100 යොදලා තමා මේ වපුරලා වැපිරුවේ. ඊට පස්සේ දවස් 10න් 15ක් අතරදී අපට දියර පොහොරක් දුන්නා ලීටර් 4ක් මේ යූරියා වෙනුවට පාවිච්චි කරන්න. ඊට පස්සේ ඒක ටැංකි 8ක් ඉස්සා වලට ගියා. මම හරි සතුටක් තියෙනවා. මොකද සත්තු සමනලයෝ වාගේ අය ලියදුවල සකස් වෙලා හිටියා. ඒ වගේම ගොයම් පිළිවෙලට අර රීඩර් කිරීම නිසා දෙපැත්තට වෙලා ගොයම් පඳුරු දමලා හොඳට හැදිලා තිබුණා. යායේ අන්තිම වෙලාවේදී ගොයම් කප සතියකට තත්ති 3කට විතර කාලෙදී යායෙම රසායනික පොහොර කරපු අයගේ මේ කීඩා ලෙඩේ ආවා. නමුත් මේ කාබනික පොහොර කරපු අයගේ ඒ කීඩා ලෙඩේ පැමිණිය නැහැ. ගොයම් කහපාට වීමක් තිබුණා මේ මුල් කාලයේදී. අපට උපදෙස් දුන්නා සමායතනෙන් කුකුල් පොහොර දමන්න කියලා. ඊට පස්සේ පොහොර දැම්මීමට පස්සේ ඒක නැවත කොළපාට තත්ත්වයට පත් වුණා. වල්පාණය කිරීම මේ වී වපුරලා දවස් 10ක් 15ක් අතර මම රීඩර් කරා. එතෙන්දී වල් ඔක්කොම පේලි අතරේ වල් ඔක්කොම කැපිලා ගියා. ඉතින් වල් පාලනය වුණා. පල්වේල මහා අමුණ ගොයි සංවිධානයට අයත් අක්කර 24ක් කළා. රසායනික පොහොර කරපු අයත් කාබනික පොහොර ගන්න අධිෂ්ඨානය කරගෙන ඉන්නේ. අස්සන්න අතවාසයෙන්ම මං මේ පිරිපුන් වීයට දකින්න ලැබුණා කහපාටට. වෙනතට වැඩිය මට අස්සන්න නෙමෙයි ප්‍රශ්නේ, වසවිස නැතුව මේ බත් වේලක් කෑම සඳහා තියා ගැනීමයි.